අර අරගෙන එන්නේ මෙම කියත සඳහා යොදා ගන්නා තල පිළිබඳව. කරසලේත තනිපැත්තේ තලයේ වෙළඳ පොලෙන් ආයිබවන් කොකෝසලා චැනලයේ වෙත සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝවෙන් අපි අර අරගෙන එන්නේ ආභරණ නිර්මාණය කිරීම සඳහා භාවිතයට ගන්න මෙම කියත සඳහා යොදා ගන්නා තල පිළිබඳව. මෙම කියත සඳහා භාවිතයට ගන්න තල කීප වර්ගයක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් මූලිකව දඟර සලේත තනිපැත්ත තලයේ වෙළඳ පොලෙන් සොයා ගැනීමට පුළුවන්. නිර්මාණකරණයේදී ඔබ සමට තීරණය කරන්න පුළුවන් නිර්මාණ කිරීමට භාවිතා කරන්නේ කුමන තලයේද? මේකට තමයි කියන්නේ දඟර තලය කියලා. මේක ප්‍රමාණ ගත්තාම සාමාන්‍යයෙන් 1 ඉඳලා අංක 7 විතරකට ප්‍රමාණ තියෙනවා. ඔබට කැපීමට අවශ්‍ය හැඩතලයත් එක්ක මේ ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔබට පේන්නේ පැතලි තලය. ඒකේ විශේෂත්වය තමයි එක පැත්තකට විතරයි දැති පිහිටලා තියෙන්නේ. මෙම තලයේ අංක 1 ඉඳලා 6 දක්වා ප්‍රමාණ තියෙනවා වෙළඳ පොලේ මිලදී ගැනීමට. මුලින්ම අපි දඟර තලයෙන් කපලා බලමු. මේට අපි යොදාගෙන තියෙන්නේ දඟර තලයේ අංක 2 සයිස් එක. උගලන්න දැන් බලා ගන්න පුළුවන් මේ තලයෙන් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් පොල් කටුව කපාගත හැකි. මේ තලයේ තියෙන විශේෂත්වය තමයි මේ තලයේ ලේසියකින් කැඩෙන්නේ නැහැ. දඟර තලයට පස්සේ අපි දැන් යොදාගන්නේ පැතලි තලය. මෙම තලයේ ඉතාම පරිස්සමින් පාවිච්චි කළ යුතුයි. මොකද මේක දඟර තලය වගේ නෙවෙයි ඉක්මනින් කැඩිලා වෙන් වෙන්න පුළුවන්. දැන් ඕගලන්න බලා ගන්න පුළුවන් දඟර තලයේ කැපුම සහ පැතලි තලයේ කැපුම අතර වෙනස. දඟර තලයේ කැපුම ඉතා විශාල වන අතර පැතලි තලයේදී කැපුම ඉතා සියුම්. ඉතින් ඕගලන්ට ඕන නිර්මාණය සඳහා මේ තල නිර්මාණයේ හැඩය අනුව වෙනස් කරගන්න පුළුවන්. ඔබට දැන් තල දෙක අතර වෙනස පැහැදිලිව මේ රූපයෙන් හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට හැඩ තලයක පිටත කපා ගැනීම සඳහා දඟර තලය භාවිතා කිරීම සුදුසු වන අතර නිර්මාණයේ ඇතුළත කපා ගැනීම සඳහා වඩාත් සුදුසු වන්නේ පැතලි තලය. ඉතින් අවසාන වශයෙන් ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය හැඩය අනුව මේ තල විවිධ විදියට යොදාගෙන විවිධ නිර්මාණයන් කළ හැකියි.